අයිබෝවන් ඔක්කොටම කතා කරන්න පුළුවන් අයිබෝවන් ටීචර් හරි අයිබෝවන් අපි නාඩි පහක් බැලුවේ ආලු ඉන්නවා නම් එන්න ටයිම් දීලා නාඩි පහක් දැන් අපි ටයා කරන පාඩම පටන් ටීචර් අලුතින් ආපු අය දූල පුතාල ඉන්නවද නැත්නම් ගිය සතියේ කොරේ සෑන් කරන්න බලන්න අලුතින් ආපු අය අපි දැන් ටියුට් එක තමයි කරගෙන යන්නේ මැඩම් ටියුට් එක කතා කරමුකෝ හරි මෙහෙමනේ ඉස්සෙල්ලාම අහන්නම් පේපර් එකක් දැම්මා අමතක වෙලා වගේ හිටියේ නෑ ඔයාල මතක් කරයිද කියලා බලන්න තමයි හිටියේ කො බලන්න පේපර් එක කරපු අය රේස් සෑන් කරා මම ඊට කලින් සතියේ හෝම්වර්ක් එකක් දීලා තියෙනවා මැප් එකක් ලකුණු කරන්න. හෝම්වර්ක් කරන්නෙත් නැහැ මැප් ලකුණු කරන්නෙත් නැහැ දැක්කනේ මම දීපු පේපර් එකේ මැප් දෙකක් තිබුණා ලංකා සිටියමයි ලෝක සිටියමයි. ගුඩ්. ෂකීරා මට පේනවා ලස්සනට පෑදිලිව වැඩේ කරලා තියෙනවා. හරි මෙහෙම කරමු. පේපර් එක සාකච්ඡා කරලා වැඩක් නැහැ පුතා. අට තුන් දෙනෙක් ඉන්නවා මට පේන විදිහට 20ක්වත් කරලා නැහැ. ටීචර් පේපර් එක ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා උත්තර ටික කියාගෙන කියාගෙන ගියොත් ඔයගොල්ලෝ ලියාගෙන යනවා. ඔයගොල්ලන්ටත් ඒකෙන් මං හිතන්නේ ප්‍රතිඵලයක් තියෙයි කියලා. ඒ නිසා ඔයගොල්ලෝ පේපර් එක iLearning කෝලේජ් එකේ ඔයාලගේ හෝම්වර්ක් දාන්න තැනක් තියෙනවනේ. එතෙන්ට දාන්න පුළුවන්. මඩම් ටියුට් එක ගෲප් එකට දාන්න පුළුවන්ද? හරි මම ගෲප් එකට ටියුට් එක දැම්මා දැන් ආයි දාන්න ඕනද මම ෂෙයා කරලා කරලා පුතේ ක්ලාස් එක ඉවර වුණාම දාන්න එමෝදයිද හරි වැඩ මුලින් අහගන්න පේපර්ස් කලයි කියලා මට 10 දෙනෙක් 15 දෙනෙක් විතරනේ හිටියේ ඒගොල්ලෝ මට WhatsApp එකෙන් හරි iLearning කෝලේජ් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා හෝම්වර්ක් තියෙන තැනට හෝම්වර්ක් එක අප්ලෝඩ් කරලා මට පොඩි මැසේජ් එකක් දාන්න මම එයාලට පේපර් එක මගේ අතින්ම කියන්නේ මම වැරදි අඩුපාඩු බලලා ලකුණු දීලා ඒ වැරදි මොනවද කියලා ආයෙ ලියලා ඔයාලට එවන්න. හරිද? වාර විභාගෙට ලකුණු ගන්න අවස ඒ පේපර් එක කළොත් හොඳයි කියලා හිතෙන වාර විභාගෙ ළඟ තියෙනවනම් හැමෝම මට ඒ පේපර් එක කරලා එවන්න. දැන් මම ඒකට නිකන් පැයක්ම ආරම පේපර් එක සාකච්ඡා කරලා වැඩක් නැහැ කියලා මට හිතෙනවා. ඒ නිසා මම මුලින්ම අහුවේ පේපර් එක කරපු අය ඉන්නේ කවුද කියලා. හෝම්වර්ක් එකක් ආයි කියනවා පුතේ මැප් එනවා විභාගෙට මැප් එකක් මම දෙන්නේ ඒක මට හිතෙනවා අනිවාර්යෙන් ඒකෙන් එකක් එක්ක සිටියමේ ඔයාලට දෙන ස්ථානේ ලකුණු කරලා ඒක මොකක්ද කියලා අහන්න ඉඩ තියෙනවා නැත්නම් ඔයගලන්ට ලකුණු කරන්න දෙන්න ඉඩ තියෙනවා ඒ නිසා ඒ දීපු ටිකත් ආයි ආයි සුට්ටක් හෝම්වර්ක් විනාඩි 5ක් අරගෙන සිටියම ලකුණු කරන්න මම සිටියම දාලා නිකන් ලකුණු කළාට වැඩක් නැති නිසා ඒ නිසා මම අද ගිය සතියේ නවත්තපු දැන් ඉඳන් ටියුට් එක කරගෙන යනවා. හැමෝම හෝම්වර්ක් කරන්න. කළොත් ඉතින් ඔයාලට තමයි සිතියමක් එම આવොත් ලේසි. එතකොට ඔයාලට මතක් වෙන හින්දා. හරිද? මම ගිය සතියේ නවත්තපු දැන් ඉඳන් ටියුට් එක ඉස්සරහට කරගෙන යන්නම්. ගෲප් එකට අදත් අලුතින් ජොයින් වුණා ඉන්න නිසා ටියුට් එක පේපර්ස් දෙකයි මම කරන අපේ ටෙස්ට් බුක් එකේ පාඩමයි ගෲප් එකට අලුතින් දානවා. ආයි ආයි ගත්ත කෙනෙක් ගන්න එපා අලුතින් ජොයින් වුණා අය අරගෙන print out එකක් ගන්න හරිද පාඩම පටන් ගන්න කලින් කිව්වෝ ඉස්සර ටික මැඩම් මේ paper දෙක එතකොට අපි කරලා මැඩන්ට දාන්න ඕනිද ඔව් මට එවන්න පුතේ නැත්තම් මම හැමෝම කරනකම් බලන් හිටියොත් හරි අද paper එක සාකච්ඡා කළොත් හරි වැඩක් නැහෙනි භාගයක් කරලා නැහැ paper එක ඔයාලා කරලා මට අනිවාර්යෙන් එවන්න මම ඔයාලට අනිවාර්යෙන් එකට ලකුණු දීලා හරි වැරදි කියලා දීලා එහෙම කරන්න. ඒ නිසා ලකුණු වාරි භාගයට ලකුණු ගන්න අවශ්‍ය නැහැ. හැමෝම වෙබ්සයිට් එකට දාන්න. වෙබ්සයිට් එකට දාන්න බැයි නම් මට එන්න. මම මේ පේපර් එක ගෲප් එකට දාලා තියෙන්නේ. මම ගෲප් එකට දැන් ඔව් දැන් ගොඩක් දවස් දාලා ගිය සතියේ තමයි දැම්මේ. දැන් කරන්න වෙලා තියෙන නිසා තමයි අහුවේ කළාද කියලා. කමක් නැහැ මම අදත් දාන්නම්. මේ සතිය ඇතුළතවත් කරන්න.
එතකොට මට බලල ලකුණු දෙන්න පුළුවන් හින්දා. මම එහෙනම් දැන් අපි නා මේ වසරේ පාඩමනේ කරගෙන යන්නේ. ඒක ඉස්සරහට කරගෙන යමු අද. එමම ඩියුට් එක ගන්නකෝ දැන්. මං ෂෙයා කරන්නම් අද කරන්න තියෙන තැන. ටීචර් අද මේ අර කියමේ ෆොටෝ එකක් දානවද? ලකුණු කරන්න දුන්නේ හෝම්වර්ක් එක. හරි පුතේ හරි මං හිතුව වෙබ්සයිට් එකෙන් අපිට මගේ අරුණ පාඩම් බලන්න පුළුවන් නිසා බැලුවද කියලා මම ඒකත් ඔයාලට දාන්නම්. අපිට කරන්න තියෙන්නේ අපි දැන් ආසියානු ප්‍රදේශයේ විශේෂත්වය සුවිශේෂත්වය තමයි කතා කරගෙන ගියේ. හරි. මම ප්‍රසන්ටේෂන් එක ගන්න ඕගොල්ලන්ගේ. හරි මම පෙන්නන්නම්. මේ පාඩමේ සාකච්ඡා කරගෙන ආවේ ආසියානු ප්‍රදේශයේ සුවිශේෂත්වය. ගිය සතියේ හිටපු අයට නම් මතක ඇති. අනික ඒ පුතේ පොඩ්ඩක් පාඩම මතක කරලා බලා ගන්න. ඒකෙදි මං කිව්වා ආසියාවේ සුවිශේෂත්වය පොවු. මම මේක ගෲප් එකට දාලා තියෙන්නේ. ක්ලාස් එක ඉවර වෙලා ආයි දාන්නම්. ප්‍රසන්ටේෂන් එක ගෲප් එකට දාන්නේ නැහැ. ප්‍රසන්ටේෂන් එක ක්ලාස් එකේ කරන්න. ප්‍රශ්නයක් තිබ්බොත් දැන් chat එකට දාන්න. හරිද පුතේ? හරි. ආසියානු ප්‍රදේශයේ සුවිශේෂත්වය කිව්වහම මම කිව්වා මුලින්ම භෞතික ස්වභාවිකව ඇයි ස්වභාවික පිහිටීම අතින් කොහොමද අපි ආසියා ප්‍රදේශයේ විශේෂ වෙන්නේ කියලා බලනවා කියන. ඒකෙදි ලක්ෂණ තුනක් අපි ඉගෙන ගත්තා. ආසියාව කියලා කියන්නේ විශාලම මහද්වීපය. දෙවෙනි එක විවිධ දේශගුණ වර්ග තියෙනවා. තුන්වෙනි එක ලෝකයේ විශාලම කඳ සහ කඳු පද්ධතිය සහ කඳු ශිඛරය තියෙනවා. ඕවා තමයි භෞතික ලක්ෂණ තුන. එන ඔය භෞතික ලක්ෂණ තුන නිසා ආසියාව සුවිශේෂී වෙනවා කියලා. හරි. මතකයි නම් කියන්න බලන්න. ලෝකයේ උසම කඳු පද්ධතිය සහ ලෝකයේ උසම කඳු ශිඛරය තියෙන ආසියාව කියලා මම කිව්වනේ. මෙතන නෑ මොකද්ද කියලා මතකයි කියන්න බලන්න. ලෝකයේ විශාලතම කඳු පද්ධතිය මොකද්ද කියලා? එවරස් කන්ද මීටර 8848යි. හරි ගුඩ්. මතකයි මතකයිද බලන්න තමයි අහුව. හරි. එතකොට අපි ගිය සතියේ ඔය ලක්ෂණ තුන කතා කරලා ඉවර කළා. දැන් කතා කරලා අපි මේකත් කතා කරමු. මට මෙන්න මේ කරුණ ඔයාලට දැන් ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා. හැබැයි පුතේ මේක දැන් අපි ටියුට් එකේ විශේෂ තරු ලකුණක් විදිහට තමයි දාගෙන ලියන්න ඕනේ. ලෝකයේ උසම විශාලම කඳු පද්ධතියයි උසම කඳු මුදුනයි වගේම පුතේ ලෝකයේ මුහුදු මට්ටමට වඩා පහළින්ම පිහිටි ස්ථානයක් තියෙන්නේ ආසියාවේ. ඒ නිසා ඒකත් වැදගත් වෙනවා. අපි ඒ නිසා ඒ භෞතික ලක්ෂණ යටතේ ටියුට් එකේ දැන් ගත්තොත් මෙන්න මෙතනනේ මෙතෙන් දෙනකන් ඔයගොල්ලෝ ලියලා මේ කරුණ ලියලා මේක ලෝකයේ විශාලම කඳු පද්ධතිය සහ වඩාත් උසම කඳු ශිඛරය කියන තැනට නෙමෙයි මේ යටින් වෙන පාට පෑනකින් ලියලා හයිලයිට් කරගන්න ඕනි කරුණ. හරිද? මේ කරුණ ලියලා යටින් ඉරක් ගහගෙන හරි හයිලයිට් හරි කරගන්න. මුහුදු මට්ටමට වඩා පහළින්ම පිහිටි ස්ථානයේ තමයි මලමුහුද. මලමුහුද තියෙන්නේ ආසියානු ගොඩබිම් ප්‍රදේශයේ. එතකොට ආසියා විශේෂ වෙන්න තවත් එක් හේතුවක් ඉදිරියට අපිට මේක ගන්න පුළුවන්. ඕකේ? ඒ නිසා මේකත් අපි ලියලා තියාගන්න ඕනේ. හැමෝම මේක ලියාගන්න. පේපර් එකට එන්න පුළුවන් මේ විදිහට. ලෝකයේ මුහුදු මට්ටමට වඩා පහළින්ම පිහිටි ස්ථානය වනුයේ ස්තනක් මොකක් අපි පුරවන්න තමයි තියෙන්නේ. එතකොට ඔයාලට මතක තියෙන්න ඕනේ මලමුහුද කියලා. හරි මේක හැමෝම ලියා ගන්න. ලියලා මේක හයිලයිට් කරගන්න. මොනවද මේ කියන්නේ? ඒක ටියුට් එකේ. මම ටියුට් එක ෂෙයා කරන්නම්. මෙහෙම දැන් අපි ලියපු කරුණු ටික තියෙනවනේ පුතේ. මෙතන 4 කියලා දාලා ලියා ගන්නකො එතකොට වැඩේ ඉවරයි. 4 කියලා දැම්ම මම ප්‍රසන්ටේෂන් එකේ පෙන්වන කරුණ ලියා ගන්නවා.
හරි. හතර මේ කරුණ. මේ මලමුහුදේ කොච්චර වතුර තිබ්බත් ගිලෙන්නේ නැද්ද? නෑ මලමුහුදේ විශේෂත්වය තමයි මිනිස්සු පා වෙනවා. මේ ඒකනේ මේ පත්තරයක් බලන එකක් තියෙන්නේ ගිලෙන්නේ. ඕක දීලා ලුණු සාන්ද්‍රණය වැඩිලු. ඔව් ඒක තමයි පුතේ මලමුහුදේ පා වෙන්නේ. මලමුහුදේ තියෙන ලුණු සාන්ද්‍රණය වැඩි. එතකොට මුහුද ඒ කියන්නේ මුහුදේ ජලයේ ඝනත්වය වැඩි මිනිසුන්ගේ ඝනත්වයට වැඩි. එතකොට තමයි මිනිස්සු පා වෙන්නේ. ඔයාගේ උත්තරේ හරි. කර්ණ ලියාගත්තද? ටීචර් චුට්ටක් ඉන්න. ආ හරි ඔයාලා ලියාගන්න. මොන ටිකද මිස් ලියාගන්නේ? මේ කරුණ ලියාගන්න අංක 4 කියලා දාලා මේ කරුණ ලියාගන්න. ඊළඟකට යමු. එතකොට අපි කතා කළා දැන් ආසියාව සුවිශේෂී වෙන්න බලපාපු භෞතික සාධක. මේ සාධක ටිකෙන් භෞතික සාධක ටික ඉවරයි. භෞතික සාධක කීයක් කතා කළාද? හතරක් කතා කළා. කොටේ සාධක හතරෙන් අපිට දැන් අහුවත් ආසියාව සුවිශේෂීමට බලපාන භෞතික සාධක මොනවද කියලා ඔයා සාධක හතරෙන් අපිට හතරම හරි තුනක් අහුවත් තුනක් හරි ලියන්න පුළුවන්. ඊට පස්සේ ආසියාව සුවිශේෂී වීමට බලපානවා මානුෂ ක්‍රියාකාරකම් කියන එක. මානුෂ ක්‍රියාකාරකම් මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් මිනිස්සුන්ගේ හැසිරීම් රටා හින්දා ආසියාව සුවිශේෂී වෙලා තියෙනවා. එයටතේ අපි ඉස්සෙල්ලාම කතා කරන කරුණ තමයි මානුෂ ක්‍රියාකාරකම් යටතේ ආසියාව සුවිශේෂී වෙන්නේ ඇයි? පළවෙනි එක විවිධ මානව වර්ග, ජන වර්ග, භාෂා හා සංස්කෘතික විවිධත්වයක් තිබීම කියන එක. ඒ කියන්නේ මම චුට්ටක් පැහැදිලි කරන්නම්. ටියුට් එකේක මම දීලා තියෙනවා මානව වර්ග, ජන වර්ග, භාෂා හා සංස්කෘතික විවිධත්වයක් තියෙන හින්දා ආසියා මහද්වීපය සුවිශේෂී වෙලා තියෙනවා. බලමු මොනවද මානව වර්ග. එතකොට ආසියාව ගත්තොත් ප්‍රධාන වශයෙන්ම ආසියාව ආසියානු මහද්වීපයේ මානව වර්ග දෙකක් ජීවත් වෙනවා. මේක ඉස්සරහට කතා කරන්න තියෙන නිසා නම් මතක තියාගත්තාම ඇති. එකක් තමයි මොංගලොයි. දෙක කොකසොයි කියන පල්ලියන තැන කියනවා මුලින්ම අහගන්න මානව වර්ග දෙක. හරිද පුතේ? ඊට පස්සේ භාෂා ජන වර්ග ගත්තොත් මම ජන වර්ග දැම්මේ නැත්නම් ඔයගොල්ලෝ දන්නේ නැහැ. ජන වර්ග ගත්තොත් ලංකාවෙම ආසියානු ප්‍රදේශයේ ඉස්සරම ලංකාවෙන් පටන් ගත්තොත් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ ඒ විදිහට විශාල ජන වර්ග ප්‍රමාණයක් ඉන්නවා. භාෂා මෙතන භාෂා තුනයි තියෙන්නේ. චීන මැන්ඩරින්, සිංහල, හින්දි, අරාබි, කොරියන්, ජපන් වගේ අතිවිශාල භාෂා ප්‍රමාණයක් තියෙනවා. හරිද? දැන් මේ භාෂා වර්ග කොච්චර තියෙනවද කියන කොප්පු කරන්න පුළුවන් මෙන්න මේ තොරතුරු. එතන එත්නොලොග් කියන මේකක් තියෙනවා පුතේ. ඒකට කියන්නේ ප්‍රකාශනයක්. හරිද? ඒකේ තියෙන භාෂා පිළිබඳව. එතකොට ප්‍රකාශනයේ දක්වලා තියෙනවා චීනයේ විතරක් භාෂා තියෙනවා 297ක්. එක රටක භාෂා 297ක් තියෙනවා නම් ආසියා මහද්වීපයේ රටවල් වල අපි දන්න ආදි ජනයාගේ භාෂා, ඒ කියන්නේ අපි නොදන්න භාෂාවල් ගත්තොත් අති විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට
විවිධමාන වර්ග ඉන්නවා විවිධ ජන වර්ග ඉන්නවා විවිධ භාෂා තියෙනවා එතකොට ආසියා මහද්වීපේ මොකද්ද වෙලා තියෙන්නේ සංස්කෘතිය කියන එක ඒ කියන්නේ විවිධමාන සංස්කෘතිය කියන එක දන්නවනේ සංස්කෘතිය කිව්වහම මිනිසුන්ගේ සිරිත් විරිත් ඇදහිලි විශ්වාස නීති පද්ධති විවිධයි නම් සංස්කෘතිය විවිධයි කියලා කියන. එතකොට ටීචර් කිව්වේ සංස්කෘතික අංග. එතකොට ආසියාවේ මේ විදිහට විවිධාකාරයේ සංස්කෘතික අංග තියෙනවනේ. ඇයි? සිංහල මිනිසුන්ගේ සංස්කෘතිය ගත්තොත් එයාලට වෙනම සිංහ සිරිත්‍රි ඇදහිලි විශ්වාස ටිකක් තියෙනවා. හින්දු අය ගත්තොත් එයාලට වෙනම ටිකක්. එතකොට අපි ගත්තොත් එහෙම චීන, ජපාන් වගේ ජාතිකයෝ ගත්තොත් ඒගොල්ලන්ට වෙනම ඇදහිලි විශ්වාස සිරිත්‍රි පද්ධති වෙනම ටිකක්. එතකොට ඔය ඔක්කොම එකතුනොත් එම ආසියාවේ තියෙන විශාල සංස්කෘතික විවිධත්වයක්. අන්නේ හින්දා තමයි ආසියාව සුවිශේෂී වෙලා තියෙන්නේ. මානුෂ කියන්නේ මේවා මිනිස්සුන්ගේ දේවල්නේ. ගොඩක් වෙලාවට ගත්තොත් මානව ජනවර්ග භාෂා සංස්කෘතික විවිධත්වය ඇති වෙලා තියෙන මිනිස්සුනේ. ඒ නිසා ආසියාව මානුෂ වශයෙන් සුවිශේෂී වෙන්න එක හේතුවක් විදිහට අපි කතා කරනවා. විවිධ මානව වර්ග ජනවර්ග භාෂා හා සංස්කෘතික විවිධත්වයක් තියෙනවා කියන එක. දැන් මේක ලියන්නේ කොහොමද කියලා අහන්න මේක අපි ෂෝට් නෝට් එකක් විදිහට තමයි ලියාගන්නේ. ඔයගොල්ලොත් මේ විදිහටම ලියාගන්න. මානව වර්ග නම් මොංගලොයිඩ් සහ කොකසොයිඩ් කියන දෙකෝ. ජන වර්ග ඔයගොල්ලෝ දන්නවනේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග කියලා හතර ලියාගන්න. භාෂා මේ ටීචර් වගේ ලියාගන්න තුනක් විතර ලියලා ඉස්සරහින් ඩොට් තුනක් තියන්න. ඊට පස්සේ මේ භාෂා පිළිබඳ තොරතුරු දක්වන ප්‍රකාශනයේ සම්බන්ධ වාක්‍ය ලියාගන්න. තේරුණා නේද? කරුණ දීලා තියෙනවා නෝට් එකේ. මෙන්න මේ කරුණ යටින් තමයි ෂෝට් නෝට් එක විදිහට ওই කරුණ ටික ලියාගන්නේ. මානව වර්ග මොනවද? ජන වර්ග මොනවද? භාෂා මොනවද කියන එක. ස්ලයිඩ් එක දානවා. මේ කරුණ යටතේ මෙන්න මේ හිස්තැනේ තමයි ලියන්නේ. ඉන්න මේ ටික ලියාගන්න. ජන වර්ග ඔයගොල්ලෝ ලියාගන්න පුතේ ඒක දන්න නිසා මම දැම්මේ නැති. ජන වර්ග ගත්තොත් සිංහල, දෙමළ, මුස්ලිම් ගොඩක් ජන වර්ගින් නිසා තුනක් විතර ලියාගෙන ඩොට් තුනක් තියාගන්න. ඒ කරුණ තේරුණාද? ඔව් මැඩම්. ඔව් මැඩම්. ඒක ලොකු සංකීර්ණ කරුණක් නෙවෙයි පුතා. විවිධ ජන වර්ග භාෂා මානව වර්ග ඉන්න නිසා ආසියාව සුවිශේෂී වෙනවයි කියන එක තමයි කිව්වේ. අපි ওই උදාහරණ ටිකක් තමයි යටින් ලියාගත්තේ. ලියාගත්තද? ඔව්. අපි ඊළඟ කරුණට යන්න එහෙනම්. හරි. දෙවැනි කාරණාව තමයි ආසියාව සුවිශේෂී වෙන්න බලපාන තවත් මානුෂ සාධකයක්. මේක තමයි වැදගත් වෙලා තියෙන්නේ. ඒ සාධකේ තමයි පාලටත් පේනවා ප්‍රධාන ආගම් රැසක නිජ බිම වීම. නිජ බිම කියලා කියන්නේ ආගම් රැස බිහි වෙලා තියෙන්නේ මේ ආසියානු මහද්වීපයේ පතනම් කරගෙන. කොහොල දන්න. අපි මොන ආගම්ද කියලා බලමු. මේක දන්නවා. බෞද්ධ. ඒ කියන්නේ බුද්ධාගම. ඉන්දියාවෙන් බිහි වුණේ. ඉන්දියාව කියන්නේ ආසියානු දේවාගම. මේක කොහෙන්ද බිහි වුණේ? ඉන්දියාවෙන්. ඉස්ලාම් ආගම. නබි නායකතුමා තමයි ඉන්නේ අරාබිය මුල් කරගෙන තමයි බිහි වුණේ. ඊළඟ එක ක්‍රිස්තියානි ආගම. බිහිවීම. එතකොට ওই විදිහට ප්‍රධාන ආගම් රැසක් බිහි වෙලා තියෙනවා කියන එක තමයි නිජ බිම කියන එක තමයි ඔතෙන්ට ගන්නෙ. හරිද පුතේ? කියන්නේ
ලෝකයේ ප්‍රධානාගම් වලින් ප්‍රධානාගම් ගොඩකම ආරම්භලා තියෙන්නේ මෙන්න මේ ආසියාව මුල් කරගෙන. හරි. ලියා ගන්නකෝ උදාහරණ ටික. ප්‍රධාන ආගම් රැසක නිජ බිම වීම සිංහල sorry තමයි නේ. සිංහල නෙමෙයි පුතේ බෞද්ධ, හින්දු, ඉස්ලාම් ඒ වගේ ලියා ගන්න. ආගම් තුනක් විතර ලියා ගන්නකෝ මොන ආගම්ද? බිහි වෙලා තියෙන්නේ කියන එක ඔයාලම උදාහරණ තුනක් දාගන්න එකට. මේ කලින් එක ලියා ගන්න බැරි වුණාට දැන් එකේ ඔයගොල්ලන්ට ස්ලයිඩ් එක නැති වුණත් ලියන්න පුළුවන්. මේක තමයි මුලින්ම කතා කළේ. ඊට පස්සේ තමයි අපි ආගම් ගැන කතා කළේ. ඉතින් මේක තමයි පළවෙනි ස්ලයිඩ් එක පුතේ. මේ තුන ලියා ගන්න. බෞද්ධ, හින්දු, ඉස්ලාම්. ක්‍රිස්තියානි ලියන්න එපා. බෞද්ධ බුදුහාමුදුරුවන්ගේ ආගම ඉන්දියාවේ, හින්දු ආගම ඉන්දියාවේ, ඉස්ලාම් ආගම අරාබි. ක්‍රිස්තියානි ලියන්න එපා. බෞද්ධ, හින්දු, ඉස්ලාම් විතරක් ලියන්න. අන්තිම කාරණාව වැඩිම ජනසංඛ්‍යාවක් වාසය කිරීම කියන කාරණා. දැන් වැඩිම ජනසංඛ්‍යාවක් වාසය කිරීම කියන එක ආසියාව සුවිශේෂී වෙන හේතුව. හරිද? සෙලම කිව්වොත් ඔයාලට පැහැදිලි වෙන්න ලෝකයේ ජනගහනයේ 60% ජීවත් වෙන්නේ ආසියා මහද්වීපය. 60% එතකොට ඉතුරු මහද්වීප ඔක්කොම 8ක් තියෙනවනේ 6කම 40%ක් තමයි අනෙක් ජන ලෝකේ ජනගහනය ගත්තොත් 40%ක් තමයි ඉතුරු මහද්වීප ටිකේ ජීවත් වෙන්නේ 60% ජීවත් වෙන්නේ ආසියා මහද්වීපයේ. දැන් මම ඔයගොල්ලන්ට මේ දාලා තියෙන වගුව හරි පුතේ මේ කතා කරලා ආයේ ස්ලයිඩ් තුනම දාන්නම්. මම වල ලියාගෙන ඇති කියලා තාම තමයි මේ කරුණ කතා කරන්න ආවේ. දැන් හැමෝම මේක අහගන්න. ඊට පස්සේ ආයි ස්ලයිඩ් තුනම දානවා. වැඩිම ජනසංඛ්‍යාවක් වාසය කිරීම. එතකොට පළවෙනි කාරණාව ලෝකයේ ජනගහනේ 60%ක්ම මේ අපි කතා කරන ආසියාවේ තමයි. හරි. මේ වගුව බලුවොත් එහෙම මේ වගුවේ මාතෘකාව විදිහට තියෙන්නේ මේ 2020 අවුරුද්දේ ලෝකයේ ජනසංඛ්‍යාව වැඩිම රටවල්. හරිද? බලන්නකෝ පළවෙනි රට මොකද්ද තියෙන්නේ? චීනය. චයිනා. චීනය තමයි 2020 වෙනකොටත් ලෝකයේ ජනසංඛ්‍යාව වැඩිම රට. ඒක අයිති වෙන්නේ කොහටද? ආසියා මහද්වීපයට. බලන්න මෙන්න චීනය අයිති වෙන්නේ ආසියා මහද්වීපයට. ඉන්දියාව ගන්න. ආසියා. එතකොට ඔන්න මතක තියාගන්න ඕනේ ලෝක ජනසංඛ්‍යාවෙන් 60%ක් ඉන්නේ ආසියාවේ. ඒත් එක්කම ලෝකයේ ජනගහනයේ වැඩිම රටවල් දෙක මොකද්ද? චීනය, ඉන්දියාව. ඒ රටවල් දෙකම තියෙන්නේ ආසියාවේ. එතකොට ලෝකයේ ජනගහනයේ වැඩිම රටවල් දෙකත් ආසියාවට අයිති වෙලා තියෙනවා. හරි. අපි මෙන්න මේ ලෝකයේ ජනගහනයේ වැඩිම රටවල්
දහයගමකෝ ඉරේ උඩ තියෙන රටවල් ටික බලමු. චීනය ඉන්දියාවයි ඇරුණහම තව මොන රටවල්ද තියෙන්නේ කියලා. යුනයිටඩ් ස්ටේට් එක ගන්න බෑ අපිට. ඉන්දුනීසියා, ඔන්න ඉන්දුනීසියාව ආසියාවේ රට. පකිස්තානය ආසියාව. බ්‍රසීලය ආසියාවේ නෙමෙයි. නයිජීරියාව ආසියාවේ නෙමෙයි. බංග්ලාදේශය ආසියාව. රුසියාව ආසියාවට කොටසයි නෑදි වෙන්නේ. මෙක්සිකෝව ආසියාවේ රටක් නෙමෙයි. එතකොට මෙන්න මේ ප්‍රධාන රටවල් ලෝකයේ ජනසංඛ්‍යාව වැඩි ප්‍රධාන රටවල් 10 ගත්තොත් ඒ 10 ඇතුලේ ආසියානු රටවල් කීයක් තියෙනවද? පහක් තියෙනවා. මොනවද? චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, පකිස්තානය, බංග්ලාදේශය කියන රටවල් පහම තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ ආසියාව ලෝකයේ ජනගහණය අතින් ගත්තොත් එහෙම සුවිශේෂී ස්ථානයක තියෙන මාද්වීපයක්. එහෙම නැත්නම් ප්‍රදේශයක් කියන. හරිද? තේරුණාද? ඒ කරුණ ටික අපි දැන් ලියාගමුද? තේරුණාද ඒ කරුණ? වැඩිම ජනසංඛ්‍යාවක් වාසය කිරීම කියන එක අපි කරුණ තුනක් කතා කළා. ඔව්. අපි එහෙනම් ඒ කරුණ තුන ලියාගමු. මේක ස්ලයිඩ් එකේ නෑ. ඒ නිසා ටීචර් කියද්දි ලියාගන්න. මම ඔයාලට පෙන්නන්නම් පුතේ මේ මේක. නෝට් එක චුට්ටක්. නෝට් එකේ වැඩිම ජනසංඛ්‍යාවක් වාසය කිරීම කියන එක යටතේ මෙන්න මේ ඉතලේ ගහලා තියෙන හිස්තැනේ තමයි ඔක ලියාගන්න තියෙන්නේ. හරි. එහෙනම් ලියාගන්න. ලෝක ජන තරු ලකුණු පළවෙනි තරු ලකුණු විදිහට ලියාගන්න. ලෝක ජනසංඛ්‍යාවෙන් පළවෙනි තරු ලකුණ ලෝක ජනසංඛ්‍යාවෙන් ලෝක ජනසංඛ්‍යාවෙන් 100ට 60ක් ලෝක ජනසංඛ්‍යාවෙන් 100ට 60ක් වරහනක් දාලා ඒක ඇතුලේ ලියන්න. අඩකට වැඩි ප්‍රමාණයක් ලෝක ජනසංඛ්‍යාවෙන් 100ට 60ක් වරහණක් දැම්මා. අඩකට වැඩි ප්‍රමාණයක් වරහණ වහන්න වාසය කරයි. ලෝක ජනසංඛ්‍යාවෙන් 100ට 60ක් වරහණක් දාලා ඒක ඇතුලේ ලිව්ව අඩකට වැඩි ප්‍රමාණයක් වරහණ වහලා වාසය කරයි. හරිද? හරි ටීචර්. හරි මැඩම්. දැන් දෙවෙනි තරු ලකුණ. හරි මැඩම්. හරි පුතේ, එහෙනම් දෙවෙනි තරු ලකුණ මම දාගන්නම්. හරි මැඩම් කියන්න. හරි දෙවෙනි තරු ලකුණ දාගත්තා මැඩම්. හැමෝටම ලියන්න චූටි වෙලාවක් දෙමු. ඉමින් ලියන අය තින්නින්දා මම කියන එක පැහැදිලි වැහෙනවද? ටිකක් අඩි කඩි ඇහෙන්නේ නෑ මිස්. හොඳටම ඇහෙන්නේ. හරි පුතේ, සමහර වෙලාවට කඩි ඇහෙන්නේ. ඇහුන් නැතොත් චැට් එකට දාන්න. ඇහුන් නෑ මිස් කියලා මම ආයේ පාරක් කියවනවා. හරි, දෙවෙනි එක ලෝකයේ දෙවැනි තරු ලකුණ යටතේ ලෝකයේ වැඩිම ජනසංඛ්‍යාවක් වාසය කරන ලෝකයේ වැඩිම ජනසංඛ්‍යාවක් වාසය කරන රටවල් වන ලෝකයේ
වැඩිම ජනසංඛ්‍යාවක් වාසය කරන රටවල් වෙන ඔයගොල්ලෝ ලියන්න බලන්න මොනවද රටවල් දෙක ලෝකයේ වැඩිම ජනසංඛ්‍යාවක් ඉන්න රටවල් දෙක මොකක්ද චීනය සහ ඉන්දියාව තමයි එක චීනය දෙක ඉන්දියාව චීනය හා ඉන්දියාව පිහිටා ඇත ලෝකයේ වැඩිම ජනසංඛ්‍යාවක් සිටින ඇත වාසය කරන රටවල් වන චීනය සහ ඉන්දියාව පිහිටා ඇත තමයි දෙවැනි තරු ලකුණ එක ලියල ඉවර වෙච්ච අය තුන්වෙනි තරු ලකුණ දාගන්න තුන්වෙනි තරු ලකුණ ලියමු ඊට අමතරව මෙන්න මේ රටවල් තුන ගැන තමයි කතා කරන්නේ ඊට අමතරව ලෝකයේ වඩාත්ම ඊට අමතරව ලෝකයේ වඩාත්ම ජනාධික රටවල් 10 අතරට ඊට අමතරව ලෝකයේ වඩාත්ම ජනාධික රටවල් 10 අතරට අයත් වන ටීචර් මුලින්ම කියන්න හරි ලෝකයේ වඩාත්ම ජනාධික ඊට අමතරව කියලා මුලින් දාගන්න ඕන ඊට අමතරව ලෝකයේ වඩාත්ම ජනාධික රටවල් 10ට අයත් වන ලෝකයේ වඩාත්ම ජනාධික රටවල් 10ට අයත් වන රටවල් අතරට නෙමෙයිද රටවල් 10ට අයත් වන නැත්නම් ලෝකයේ ජනාධිකම රටවල් අතරට අයත් වන කියලා ලිව්වත් ඉතින් වැරදි නෑ අපිට ඕනේ රටවල් දැන් කියන රටවල් තුනේ නම් ටික මතක තියාගන්න හරිද රටවල් 10ට අයත් වන දැන් ලියාගමු රටවල් තුන ඉන්දුනීසියාව බංග්ලාදේශය හා පකිස්තානය ඉන්දුනීසියාව පකිස්තානය හා බංග්ලාදේශය පිහිටා ඇත ඉන්දුනීසියාව පකිස්තානය හා බංග්ලාදේශය පිහිටා ඇත ඉන්දුනීසියාවයි පකිස්තානයයි බංග්ලාදේශයයි හරිද ඔන්න අපි එක මාතෘකාවක් ඉවර කළා පුතේ හරි අපි දැන් ආසියාන් ප්‍රදේශයේ පිහිටීම ගැන කතා කළා ඊට පස්සේ අපි ආවා ආසියා ප්‍රදේශයේ විශේෂ වෙන්නේ කියලා ඉගෙන ගන්න. එතකොට අපි ඉස්සෙල්ලාම කතා කළා භෞතික වශයෙන් ඇයි ආසියාව විශේෂ වෙන්නේ කියන එක. හරිද? ඒ ටික කතා කළා. දැන් අපි අද කතා කළා මානුෂ වශයෙන් ඇයි ආසියාව විශේෂ වෙන්නේ. විවිධ මානව වර්ග, ජන වර්ග, භාෂා කතා කරන අය ඉන්නවා. ආගම් රසක නිජ බිම වීම කියන එක සහ වැඩිම ජනසංඛ්‍යාවක් වාසය කිරීම කියන එක හරි
රටවල් තුන ආයෙත් කියන්න කියලා තියෙනවා. ලියාගන්න බැරි වෙච්ච අයට ඉන්දුනීසියාව, පකිස්තානය, බංග්ලාදේශය රටවල් තුන. ඉන්දුනීසියාව, පකිස්තානය, බංග්ලාදේශය. මැඩම් දෙවනි තරු ලකුණ අපහු කියන්නකෝ. ආ හරි. ඒකත් කියන්නම්. දෙවනි දරු ලකුණ ලියාගන්න බැරි වෙච්ච අයට ලෝකයේ ලෝකයේ වැඩිම ජනසංඛ්‍යාවක් ලෝකයේ වැඩිම ජනසංඛ්‍යාවක් වාසය කරන රටවල් වෙන ලෝකයේ වැඩිම ජනසංඛ්‍යාවක් වාසය කරන රටවල් වෙන චීනය සහ ඉන්දියාව පිහිටා ඇත. චීනය සහ ඉන්දියාව පිහිටා ඇත. හරි. ඒ කොටස ඉවර. ආසියාව සුවිශේෂී වෙන්න හේතු, භෞතික හේතු, මානුෂ හේතු ලියලා ඉවර. අපි ටියුට් එක ගත්තොත් මෙන්න මේ කොටස. ආසියානු ප්‍රදේශයේ විශේෂත්වය කියන කොටස අපි කතා කරලා ඉවරයි. ඒකේ ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරන්නේ අද අලුත් මාතෘකාවක්. මේ මාතෘකාව තමයි ආසියාවේ භූ දර්ශනය. පොත්වල ලියනා ඉන්නවා නම් පුතේ. සමාධිද පුතේ මොකද්ද පළවෙනි එක? කියලා කියන්නේ මම කලින් කියපු පළවෙනි කරුණද? මම ඒකයි කියන්නම්. හරි. නෑ ටීචර්. අර පළවෙනි ස්ලයිඩ් එක. මම මේක පැහැදිලි කරනකම් මම ස්ලයිඩ් එක දාන්නම් එහෙනම්. හරි. මේ ස්ලයිඩ් එකද? ඔව් ටීචර්ක. හරි ඔයා ලියාගන්න. හරි. එතකොට අද අපිට තියෙන අලුත් පාඩම අනික අහන ඩියුට් එක බලාගන්න හැමෝම. ආසියාවේ භූදර්ශන. එතකොට භූදර්ශනය කියන්නේ මොකක්ද කියන එක මුලින් ඉගෙන ගන්නවා. ඊට පස්සේ තමයි අපි ආසියාවේ භූදර්ශනය කියන එකට යන්නේ. භූදර්ශනය. භූ කියන්නේ භූමිය, දර්ශනය කියන්නේ පෙනෙන ආකාරය. එතකොට අපි ඕනෑම එක භූදර්ශනය කියන්නේ අපිට සරලව කිව්වොත් අපිට කොහොමද භූමිය පේන්නේ? භූමියේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියන එක තමයි අපි මෙහිදී කතා කරන්නේ. ආසියාවේ කොහොමද භූමියේ ස්වරූපය. හරිද පුතේ මේක ලියාගත්තද? ඔව් ටීචර් ලියාගත්තා. ඕකේ. අපි පාඩමට යමු. මේක තමයි පාඩම. ආසියාවේ භූදර්ශනය. දැන් ප්‍රශ්නයක් නෑනේ මොකක්ද භූදර්ශනය කියන්නේ? කොහොමද අපිට මේ භූමිය පේන්නේ? එතකොට අපි ඕනෑම ආසියාවේ විතරක් නෙමෙයි. ඕනෑම අපි කියමුකෝ ශ්‍රී ලංකාවේ භූදර්ශනය. එහෙම නැත්නම් අපි චීනයේ භූදර්ශනය, ඕස්ට්‍රේලියාවේ භූදර්ශනය. ඕනෑම රටක ඕනෑම මහද්වීපයක භූදර්ශනය ඉගෙන ගන්නකොට භූමිය කොහොමද කියලා ඉගෙන ගන්නකොට අපි කොටස් දෙකක් යටතේ ඉගෙන ගන්නවා. පළවෙනි එක තමයි භෞතික භූදර්ශන. භෞතික කියලා කියන්නේ ස්වභාවිකව කොහොමද මේ භූමිය හැදිලා තියෙන්නේ? කොහොමද මේ භූමිය මේ ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙන්නේ? හරිද? මේක භූදර්ශන ඊළඟ කොටස තමයි මානුෂ භූදර්ශන. එතකොට භූදර්ශනය කියලා කියන්නේ අපි කියමුකෝ භූමිය අපිට පේන ආකාරය, තම භූමියේ ස්වභාවය කියලා. එතකොට මේ භූදර්ශනය ඕනෑම රටක මහද්වීපයක ඉගෙන ගන්නකොට අපි මුලින් ඉගෙන ගන්නවා භෞතික භූදර්ශන. කොහොමද ස්වභාවිකව මේ භූමිය නිර්මාණය වෙලා තියෙන්නේ? භූමිය ඇදිලා තියෙන්නේ ලක්ෂණ මොන? ඊට පස්සේ මානුෂ භූදර්ශන. ඒ කියන්නේ මිනිස්සු මේ භූමියට මොනවද කරලා තියෙන්නේ? මිනිස්සු නිසා මේ භූමිය ඇති වෙලා තියෙන වෙනස්කම් මොනවද කියන්නේ? හරිනේ. එතකොට මේ ආසියාව, ආසියානු ප්‍රදේශය කියන පාඩමේ පුතේ මම මේ පෙන්නන chart එක, දැන් මම කතා කරන chart එකේ විදිහට තමයි ඉස්සරහට මුළු පාඩමම යන්නේ. ඒ නිසා මේක හොඳට අවධානයෙන් බලාගන්න. මේ මාතෘකා ටික තමයි ඉස්සරහට සාකච්ඡා කරගෙන යන්න තියෙන්නේ. එතකොට ආසියාවේ භූදර්ශනය කොටස් දෙකයි, භෞතික භූදර්ශනය, මානව භූදර්ශනය. බලමු භෞතික භූදර්ශනයට අපිට කතා කරන්න තියෙන මොනම එකක්. භූ විෂමතාවය, ජල වහනය, දේශගුණය, වෘක්ෂලතා සහ වනජීවි. එතකොට ආසියාවේ ස්වභාවික භූමියේ
හැටි තත් ස්වභාවික භූමිය කොහොමද කියන එක අපි ඉගෙන ගන්න මෙන්න මේ අනුමාත්‍රිකා හතර යටදී. හරිද? ඔය අනුමාත්‍රිකා හතර අපි ඉස්සරහට කතා කරගෙන යමු. ඊට පස්සේ ඔය මාත්‍රිකා හතර කතා කරලා ඉවරනන් පස්සේ මිනිස්සු කොහොමද මේ ආසියාවේ භූමියට බලපෑම් එල්ල කරලා තියෙන්නේ? ඒක පැරණි මානව ශිෂ්ටාචාර, මානව වර්ග, ජන ව්‍යාප්තිය, ආර්ථික ක්‍රියාකාරකම්. ඔන්න ඔය අංශ හතර යටතේ අපි කතා කරගෙන යමු. හරිද? අපි දැන් පාඩම ඉස්සරහට යන්නේ ඔන්න ඔය අංශ යටතේ. එතකොට අපි මුලින් පටන් ගන්නවා අද කරන්න භෞතික භූදර්ශන යටතේ භූ විෂමතාවය කියන කොටස. ප්‍රශ්න තියෙනවද? මේ හඳුන්වා දීපු කොටසේ මුකුත් ලියන්න දුන්නේ නැහැ. මේ පැහැදිලි කරපු කරුණු ටිකෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? නෑනේ? නිදිද කට්ටිය? ප්‍රශ්නයක් තියද? ටීචර් ඒක චුට්ටක් කියලා දෙන්න. හරි මං ආයි කියන්නම්. මේ ඔයාලට ඉස්සරහට කරන්න පාඩම තමයි මම කිව්වේ. මේක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ පුතේ, ඉස්සරහට යන්නේ නැත්නම් පැටලෙයි. දැන් එතකොට භූ දර්ශනය කියලා කියන්නේ අපිට අපේ භූමිය පේන ආකාරය. හරිද? භූ දර්ශනය. භූමිය දර්ශනින් ආකාර. එතකොට අපේ පාඩම ආසියාවනේ. අපි දැන් කතා කරන්න යන්නේ අපේ ආසියාන් ප්‍රදේශයේ කොහොමද භූ දර්ශනය කියලා. එතකොට මේ භූ දර්ශනය අපි කොටස් දෙකක් යටතේ කතා කරමු. භෞතික භූ දර්ශනය. භෞතික භූ දර්ශනය කියන්නේ ස්වභාවිකව කොහොමද මේ භූමිය හැදිලා තියෙන්නේ. ඒ යටතේ අපි අනුමාත්‍රිකා හතරක් සාකච්ඡා කරනවා. හරිද? ඊට පස්සේ මානුෂ භූ දර්ශන. මිනිස්සු කොහොමද? මිනිසාගේ මැදිහත් වීමෙන් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වලින් කොහොමද මේ ආසියාවේ භූමිය වෙනස් වෙලා තියෙන්නේ, හැදිලා තියෙන්නේ? කියන එක තමයි මානුෂ භූ දර්ශන යටතේ කතා කරන්නේ. ඒකේ අපි අනුමාත්‍රිකා හතරක් යටතේ කතා කරනවා කියන එක තමයි මම දැන් කිව්වේ. පැහැදිලි වුණාද? ඔව් ටීචර්. හා. ඔව් ටීචර්. එතකොට අපි දැන් අද පටන් ගන්නේ ආසියාවේ භූ දර්ශනය කියන පාඩමේ මෙන්න මේ භෞතික භූ දර්ශනය කියන කොටස තියෙනවානේ. භෞතික භූ දර්ශනය කියන කොටසේ පළවෙනි අනුමාත්‍රිකාව භූ විෂමතාවය කියන එක. හරිනේ? මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. දැන් ටියුට් එකට යන්නකෝ. මම මේ ක්ලියර් කරන්නම්. හරි. ඔන්න දැන් ටීචර් දාපු සටහන ටියුට් එකේ තියෙනවා. ඒ නිසා ඒක ලියන්න ඕනේ. දැන් මේ ටියුට් එකේ මේ කොටස වලට දැක්කහම පස්සේ දවසේක විභාගෙට යන්න ලෑස්ති වෙලා කියෙව්වොත් එහෙම පැහැදිලි නේද? භූ දර්ශනයේ කොටස් දෙකයි. අපි ඉගෙනගෙන තියෙන්නේ මෙන්න මේ කොටස් ටික තමයි ඉස්සරහට පාඩමේ කියලා. ඔයාලට මතක හිටී නේද? ඔව් ටීචර්. කතා කරන්න ගොඩක් අය ඉන්නවනේ. ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න. කතා කරන්න කම්මැලි නම් chat එකට දාන්න. දැන් ටීචර්ට හිතා ගන්න බෑනේ. ඔයගොල්ලන්ට පාඩම තේරුණාද නැද්ද කියලා. හරි. දැන් මම කිව්වා ආසියාවේ භෞතික භූ දර්ශනය කියන පළවෙනි කොටසට ඇවිල්ලා අපි කල්සලම කතා කරනවා භූ විෂමතාවය කියන කොහොමද ආසියාවේ භූ විෂමතාවය කියන. හරිද? දැන් කියන්න බලන්න භූ විෂමතාවය කියන එක දන්න අය මොකද්ද භූ විෂමතාවය කියන්නේ? ඉකරන් ඉගෙනගෙන තියෙනවා භූමිය වෙන. හරි කියලා භූමිය විවිධත්වය අන්න හරි. ඔව් භූමියේ විෂමතාවය. ඒක අපේ වචනෙම ගත්තොත් භූ කියන්නේ භූමිය, විෂමතාවය කියන්නේ භූමියේ තියෙන විෂමතාවය කියන්නේ විවිධත්වය. එතකොට භූ විෂමතාවය කියන්නේ භූමියේ පවතින විවිධත්වය. ඕනි කෙනෙක් ඕනනම් චුට්ටක් ඉස්සරහින් මේ භූ විෂමතාවය කියන දැනින් පොඩි ඉරක් ගහලා ඒක ලියාගත්තත් කමක් නැහැ. එතකොට අමතක වෙන්නේ නැහැනේ භූමියේ පවතින විවිධත්වය. හරිද? ඉතින් අපි භූ විෂමතාවය ගැන කතා කරනකොට ඒක ඕනිම පන්තියක පුතේ භූ විෂමතා ලක්ෂණ තියෙනවා. කොහොමද ඕනි කෙනෙක් දන්නේ? භූ විෂමතාවය කියලා කියන්නේ භූමියේ විවිධත්වය නම් භූමිය මොනවද විවිධ ලක්ෂණද? භූමිය විවිධ වෙන්න විවිධ ලක්ෂණ තියෙන්නේ. ඒව තමයි කඳු, තාණු, තැනිතල, ගංගා, කපොළු, දුර්ග. මේ ඔක්කොම ගත්තොත් භූ විෂමතාවයේ අංග විදිහට
පල කරනවා. එතකොට භූෂමතාවය කියන්නේ භූමියේ විවිධත්වය. මොකද්ද? මුලින්දන් කියන්නේ. භූෂමතාවය කියන්නේ භූමියේ විවිධත්වය. හරිද? හරි. භූෂමතාවය කියන්නේ භූමියේ විවිධත්වයනේ. එතකොට භූෂමතාවයේ විවිධ අංග තියෙනවා. අංග. අංග යටතේ තියෙන භූමියේ විවිධ වෙන්න හේතු වෙන දේවල්. එතකොට අපි භූෂමතාවයේ අංග විදියට ගන්නෙ කඳු, සානු, තැනිතලා, දුර්ග, කපුළු වගේ දේවල් හින්දා තමයි භූමිය විවිධ වෙලා තියෙන්නේ. වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් භූෂමතාවයේ අංග තමයි ඒවා. හරිනේ. එතකොට දැන් ආසියානු ප්‍රදේශයේ භූෂමතාවය ගැන කතා කරනකොට ආසියානු ප්‍රදේශයේ භූමිය විවිධ වෙන්න බලපාලා තියෙන මේ වගේ අංග තුනක් තියෙනවා. හරිද පුතේ? එතකොට භූෂමතාවය කියන්නේ භූමියේ විවිධත්වය. භූමිය විවිධ වෙන්න බලපාන විවිධ අංග තියෙන ඒවා තමයි කඳු, සානු, තැනිතලා වගේ දේවල්. එතකොට අපේ පාඩම ආසියාවනේ. ඉතින් අපි ආසියාවේ භූමිය විවිධ වෙන්න නැත්තම් ආසියාවේ භූෂමතාවයට අයිති වෙන ප්‍රධාන අංග තුනක් කතා කරනවා. බලන්නකො මොනවද කියලා. කඳු පද්ධති, සානු, තැනිතලාවින් ප්‍රදේශ. එතකොට ආසියාවේ භූෂමතාවයේ ප්‍රධාන අංග තුනක් විදිහට අපිට ගන්න පුළුවන් මොනවද? හැමෝම කියන්න බලන්න. කඳු පද්ධති, සානු, තැනිතලාවින් ප්‍රදේශ. හා දැන් ටියුට් එකේ අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න යන ඔය තුනේ මොනව ගැනද? කඳු පද්ධති. කඳු පද්ධති ගැන. ආසියාවේ තියෙන කඳු මොනවද කියන එක තමයි අපි මුලින්ම ඉගෙන ගන්න යන්නේ. හරිද? හරි. ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. ගැටලුවක් තිබ්බොත් මොකක් වහරි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න පුතේ. මේ ටික ඉස්සරහට ඉස්සරහට අපි කරගෙන යද්දි ප්‍රශ්නයක් තිබ්බොත් ඒක අර ආයි පාඩම තේරෙන්නේ නැති වෙන නිසා ආයෙ ඔයාලට දැම්මම අහලා ඉරාකරණය කරගන්න පුළුවන්. ආසියාවේ පිහිටි විශාල කඳු පද්ධති. ඊයටත් අපි මුලින්ම දැනගන්න ඕනි ආසියාවේ තියෙන කඳු මොනවද කියලා. දැන් මම නිකම්ම මෙතන කඳු ලයිස්තුව දැම්මොත් එහෙම ඔයාලා කොපි කරලා ඔය ටියුට් එකේ යටේ යන්නේ බෝලෙමට ලියාගන්න. එහෙම වැඩක් නැහැනේ. අපි මෙහෙම වැඩක් කරමු. මම මේ සිටියමින් කඳු ටික රවුම් කරනවා. ඔයගොල්ලෝ හැමෝම මට නම කියන්න ඕනි. කන්ද නම කියලා ටියුට් එකේ එක මෙන්න මේ හිටනේ ලියාගන්න ඕනි. මම ටියුට් එක පෙන්වන්නම්. ලකේ ටියුට් එක මෙතන. කඳු පද්ධති. හරිද? එතකොට මෙන්න මේක ලියාගන්න. ආසියාවේ පිහිටි විශාල කඳු පද්ධති කියලා එක යටින් ලියාගන්න. මෙන්න මේ ටියුට් එකේ මෙන්න මේ යට මෙන්න මෙතනින් ලියාගන්න ආසියාවේ පිහිටි විශාල කඳු පද්ධති කියලා. ලියා. ආසියාවේ පිහිටි විශාල කඳු පද්ධති. තේරුණානේ මං කියපු එක? ඔව් ටීචර්. මාතෘකාව ලියාගන්න. මාතෘකාවක් විදියටද මේ රූලෙන් පුතේ ඔයාලා ලියන පෑනින් හරි කළු පෑනින් හරි පාට පෑනින් හරි එහෙම ලියා ගන්න පාස්ියාවේ පිහිටි විශාල කඳු පද්ධති කියලා. හරිද? හරි. ආසියාවේ පිහිටි විශාල කඳු පද්ධති මතක තියාගන්න. මාතෘකාව වගේ අපි මේ උඩින් ලියන එක. මේ සිටියමට යන්කෝ බලන්න. අන්න මන් දැන් කරන්නේ අදට ඔයාලා ළඟ සිටියක් නැහනේ. අපි ලබන සතියේ ඔයාලගේ සිටියම් ගෙනහල්ලා අපි මේක ලකුණු කරමු. මිස් මාගාව තියෙනවා. කමන්නේ අද හැමෝම ළඟ නැහැ. අපි ලබන සතියේ මම කියන්නම් ඔයාලට සිටියම් ගේන්න ඕනි විදිහයි ගේන්න ඕනි ප්‍රමාණය. හරිද? ලකුණු කරමු. අදට ටීචර් ලකුණු කරනවා පුතාලා මට ඒක නම කියන්න ඕනේ කන්දේ නම නැත්තම් මට ලිස්ට් එක දෙන්න පුළුවන්. එම වැඩක් නැහැ. ඔයාලට මේ මැප් එක පේනවද හැමෝටම? ඔව්. ඔව් ටීචර්. මේක තමයි. ඕකේ. හරි. තැන්කියු. හරි. ආසියාවේ තියෙන වගේම
මුළු ලෝකයේම තියෙන විශාලම කඳු පද්ධතිය. ඉන්න මම. සුට්ටක්. ඔයාල මෙතන පේන එකක් නෑ. හරි. ඔයාල නම කියන්න ඕනි. මම රවුම් කරන්නම් ඒක. පේනවද? ඔව් මඩම්. කඳු පද්ධති යටතේ ඔයාලා ලියාගත්තනේ ආසියාවේ විචාල කඳු පද්ධති මොනවද කියලා තමයි ලියාගන්නේ. දැන් අපි සිතියමේ දැක්ක පළවෙනි එක අර ලියාගත්තු වාක්‍ය යටින් ලියාගන්න පුතේ. හිමාලය නැත්නම් හිමාලයා දෙකම කියන්න. තේරුණාද මං කියපු එක? දැන් ඔයගොල්ලෝ මාතෘකාව ලිව්වා ආසියාවේ විශාල කඳු පද්ධති. අපි දැන් උදාහරණ ටික තමයි කියන්නේ. මොකද පුතේ? ආපහු කියන්නකෝ. ආ හරි. මොන කඳු පද්ධති? අපි ආසියාවේ තියෙන කඳු මොනවද කියලා තමයි ඉගෙන ගන්නේ. එතකොට මාතෘකාව ලියාගන්න කිව්වා මේ කඳු පද්ධති කියන එක යටතේ ආසියාවේ විශාල කඳු පද්ධති. ආසියාවේ පිහිටි විශාල කඳු පද්ධති. හරිද? ඊට පස්සේ අපි උදාහරණ ටික ලියන්නේ එකක් යට එකක් නෙමෙයි කමා දාලා හිමාලය කමාව ඊළඟ කඳු පද්ධතිය මේ විදියට තමයි ලියන් යන්නේ. හොඳද? හරිද? තේරුණාද ලියන විදිය? ටියුට් එකට ගන්න විදිය තේරුණාද? එකක් යට එකක් ලියන් යන්න එපා පුතේ. ටියුට් එකේ ඉඩ මදි වෙයි. ඒ නිසා පේලියට තමයි උදාහරණ ටික ලියන්නේ. දැන් ලිය අපි ඉස්සෙල්ලාම කතා කළා හිමාලය කියලා. ඉස්සෙල්ලාම දැන් එන හිමාලය කියලා ලිය. පස්සේ අපි ඊළඟ මොකක්ද කියලා මම පෙන්නනවා මැප් එකේ. එවරන්ස් ඊළඟ එක තමයි මෙන්න මේක. අල්තායි එක හිමාලය දෙක අල්තායි ඔව් එක ලියා ගන්න. හරි අනික කෑත් ලියාගන්න. මේ මම මෙහෙම රවුම් කරලා තියෙන නිසා ඔයගොල්ලන්ට මැප් එකෙන් බලලා මගේ අරනොත් ලියන්න පුළුවන්. තුන්වෙනි එක මෙන්න මේ කඳු වැටිය. මොකක්ද මේ? කඳු වැටිය. හරි. දැන් මේ පළවෙනි එක හිමාලය දෙක අල්තායි තුන කුන්ලුන් කඳු. හරි කුල්ලු. හරි මේකෙන් බලලා ලියාග. වෙන වැඩ බෑ වෙන සද්ද බෑ ලියාග තමයි මයික් ඔන් කරලා නිසා. අනික කැට කරදරයිනේ. හිමාලය අල්තායි කුන්ලුන් මී ඉස් ඔකේ. හතර ඒක ඔයාලට පෙනෙයිද කියලා මට ටූටියට ලියලා තියෙන්නේ මෙන්න මේ කඳු වැටිය. කියවන්න පුළුවන්ද? අන්න ලියා ගන්නවට මම කලා. දැන් ඔයාලා ලියාග. කාරකෝරම්. දැන් හැමෝටම පේනවා. ඔව් දැන් ලියාග. දැන් අපි කීයක් ලිව්වද? හතරක් ලිව්වා. නෑ පුතේ කාරකෝරම් කියන එක කඳු වැටියක්. හිමාලයටම නෙමෙයි. එක දෙකක්. කාරකෝරම්. මිස් ඔක්කොම කඳු පද්ධතිද? ඔව් මේවා පුතේ කඳු පද්ධති. එතකොට කඳු මං එදා කියලා දුන්නනේ කඳු පද්ධතියක කඳු මුදු ගොඩක් තියෙන්න පුළුවන්. එතකොට මේවා ඔක්කොම කඳු පද්ධති.
ගියසතිය හිටියනම් අහන්නේ නැහැ වරස් කන්ද එනවද කියලා. මම ඒක ආයි සුට්ටක් කියලා දෙන්නම් මේක ඉවරුණාට පස්සේ. වරස් කන්ද සිද්දරේ. හරි. ඊළඟ එක TN Chan. මම ඒක පෙන්වන්නම් ඔයගොල්ලෝ ඒක ලියන්න. TN Chan. මේකේ පුතේ මේක හඳුන්වලා තියන්නේ කෙටි නමකින්. මොකද්ද ටීචර්? TN Chan. මේ TN කඳු කියලා තමයි සිටිය මේක තියෙන්නේ. මම ඔයාලට සිටිය මේ පෙන්වන්නම්. මේ TN කඳු. හැබැයි අපි ලියාගමු TN Chan කියලා. ඔයාලක දැක්කද? මෙන්න මෙතන තියෙන්නේ මේ TN Chan කියලා තමයි අපි ලියාගන්නේ. ටීචර් වරස් ගන්න බැරි විශාලම කඳු ශිඛරය නිසා. ආව්. එදා අපි කිව්වනේ පුතේ කඳු පද්ධතියක කඳු මුදු කඳු ශිඛර ගොඩක් තියෙන්න පුළුවන්. එතකොට හිමාලයේ තියෙන කඳු පද්ධතියේ තියෙන එක කඳු ශිඛරයක්. එහෙම නැත්නම් කඳු මුදුනක් තමයි එවරස් කියලා කියන්නේ. එතකොට එවරස් කියන්නේ කඳු පද්ධතියක් නෙමෙයි. හිමාලයේ තියෙන කන්දෙම එක මුදුනක්. මේක තේරුණා නේ? ගිය සතිය ආපු නැති අයටත් දැන් තේරෙන්නේ නැහැ. හරි. ඊළඟ එක මෙන්න මෙතන තියෙන එක. බලන්න මේ මොකද්ද? බටහිර ගාල්. ඒක එතකොට බටහිර ගාල්. නැගෙනහිරටත් තියෙනවා. එතකොට බටහිර ගාල්ස් නැගෙනහිර ගාල්ස් කියලා කඳු පද්ධති දෙකක් තියෙනවා. එතකොට මේක අපි හඳුන්වනවා ගාඩ් කඳු කියලා. එහෙම නැත්නම් අපිට ලියා ගන්න පුළුවන් මේ විදිහට. අපි මේ විදිහට ලියාගමුකෝ. බටහිර ගාඩ් නැගෙනහිර ගාඩ්. මම කිව්වේ ගාඩ්ස් කියලා අපිට ලියන්නත් පුළුවන්. ඒ වුණාට දැන් මෙතන කඳු පද්ධති දෙකක්ම තියෙන හින්දා බටහිර ගාඩ් නැගෙනහිර ගාඩ්ස් කියලා දෙකක් විදිහට ලියා ගන්න. හරි ටීචර්. ඕකේ. දැන් අපි තව එකක් බලමු. තව කඳු. මේ ප්‍රධානම ටික මීට අමතරව තව ගොඩක් කඳු තියෙන්න පුළුවන්. තව කඳු ආමේති. කියවන්න පුළුවන්ද? මැඩම්. ටැග්‍රෝස්. මැඩම්. ටැග්‍රෝස්. ටැග්‍රෝස්. හරි. මම දැන් මේක මේ ගන්න කරනවා. දැන් ලියා ගන්න බැරි වුණ අයට ලියා ගන්න පුළුවන් නේ? පේනවනේ. ඔය රවුම් කරලා තියෙන්නේ මම කියපු සිටිය මේ පෙන්නපු ඔයගලන්ට ලියා ගන්න කියපු කඳු පද්ධති. දැන් ඒ ටික ලියා ගන්න. එක හිමාලය කිව්වා. දෙක අල්ටායි කඳු. තුන කුන්ලුන් කඳු. කුන්ලුන් කාරකෝරම්. ඊට පස්සේ මං කිව්වා TN නැත්නම් TN Chan. පහයි. පටහිර ගාඩ් නැගෙනහිර ගාඩ්. ටැග්‍රෝස් නැත්නම් පුතේ මේක කියනවා සාග්‍රෝස් කියලත් කියනවා. ටැග්‍රෝස් කියලත් කියනවා. අමාරුයිද පාඩම? නේනම් අමුතුයිද? මේ විදිහ මතක තියාගන්න වෙනවා. ලකුණු කරන්නත් වෙනවා. කාර කෝරම් වලට පස්සේ මොකක්ද කියලා අහලා තියෙනවා. මේ අංක දැන් මේ පහ. TN Chan. TN Chan. මං කිව්වා වේගය වැඩිද? නෑනේ පුතේ. ලකුණු කර කර නේ කිව්වේ. කමක් නෑ. අනිකේත් ලියා ගන්න. අනිකේ ස්පෙලින් හරිද බලන්න. ඉතින් ඔක්කොම අටල් ලකුණු කරා නේද? ඔව්. මම ස්ලයිඩ් එක දාන්නම්. නිකම් ස්ලයිඩ් එක දැම්මේ නැත්නම් ඔයාලට වැඩක් නැති නිසා මේකේ අපි ලකුණු කරපු කඳු වලට අමතරව කන්දක් තිබුණත් ලියා ගන්න. මං හිතන්නේ මෙතන ලකුණු කරපු ඔක්කොම
යුරල් කඳු වැටියේ නෑ මිස්. ඒක ලියා ගන්න පුතේ. මම යුරල් ලකුණු කළේ නැත්තේ ඒකෙන්නේ අපි ආසියාවයි මොකද යුරෝපේ වෙන් වෙන කඳු වැටියනේ. එතකොට ඒක දෙකටමයි තිබෙනවා. කමක් නෑ යුරලුත් ලියා ගන්න. මේක මං ගත්තේ ටෙස්ට් බුක් එකෙන්. ඒ නිසා යුරල් එකත් ඔයගොල්ලෝ තෙන්ඩ ඇඩ් කරගන්න. මේ තියෙන්නේ අපි ලකුණු කරපු කඳු ටික. මේක දැන් මේ අකුරු හරියද බලන්න ඔක්කොම ලියලා තියෙද බලා ගන්න. ෆයිල් ලියන්න එපා. ටියන්ෂාන් ටීචර් ටියන්ෂාන් කියන එකේ අකුරු බලන්න. ඒක මම අතන ටීඑම් කියලානේ තිබුණේ මේ මේකෙන් බල අකුරු හදා ගන්න පුතේ වැරදි නා. ගාඩ්ස් කියුවාම බටීර ගාඩ්ස් නැගෙනහිර ගාඩ්ස් තියෙනවා. ඒ නිසා ඒ ලියන්න යන්න එපා ගාඩ්ස් කියලා. හරිද? දැන් මේකේ කඳු දෙකක් තියෙනවානේ ගාඩ්ස් කිව්වහම නැගෙනහිර බටහිර කියලා දෙකක් ආවා. ඒ නිසා ආයි මේක ලියන්න ඕනේ නැහැ. අපි ලිව්වන්නේ නැගෙනහිර ගාඩ්ස් බටහිර ගාඩ්ස් කියලා. ඒ ඇති. දැන් ආසියාවේ තියෙන කඳු මතකද? ඔකේ අපි ගොඩක් මතක තියාගන්න ඕනේ හිමාලය කියන කඳු තමයි ගොඩක් වෙලාවට සිතියමක් දුන්නොත් ලකුණු කරන්න එන්නේ. ටීචර් ටියුට් එකේ නමයක් ලිව්වා. කොහරි ගාඩ්ස් කියන කඳු අපි කොටස් දෙකක් නේ නැගෙනහිර ගාඩ්ස් බටීර ගාඩ්ස් කියලා බෙදලා ලියුවා. හරිනේ දැන් ටියුට් එකට යම් බලන්න ඊළඟට අපිට මොකද ටියුට් එකේ ලියාගන්න තියෙන්නේ කියලා. දැන් ඔන්න කඳු පද්ධති කිව්වහම ආසියාවේ තියෙන කඳු පද්ධති පහක් හයක් දෙකක් තුනක් විභාගෙට කීයක් ආවද දැන් ලියන්න පුළුවන්නේ? අපි දැන් 9ක් විතරම ලියාගත්තනේ. පුළුවන්ද? කො පුළුවන් ඇ රේස් ස්ටෑන් කර. පුළුවන් ටීචර්. ඇහෙනව නේද? ඔකේ. දැන් අපි යමු. ඔව් ටීචර්. හරි. ප්‍රසන්ටේෂන් එක ඉස්සරහින් ඉස්සරහට කතා කරගෙන යමු පුතේ. හරි. අපි අර ලියාගත්තු කඳු වලින් විශේෂ කරලා ඉගෙන ගන්නවා හිමාලය කඳු පද්ධතිය. මොකද හිමාලය කඳු පද්ධතිය අපි විශේෂ කරලා ඉගෙන ගන්න. විශාලතම කඳු පද්ධතිය. අන්න හරි. ලෝකයේ තියෙන විශාලම කඳු පද්ධතිය තමයි හිමාලය. මේක ආසියාවේනේ තියෙන්නේ. ඉතින් අපි ඒ ගැන ටිකක් ඉගෙන ගන්න ඕනේ. මේක වැඩි අමාරු කරුණු නැහැ. මෙතික ඔයාලට නොට් කරගන්න පුළුවන්. මම පැහැදිලි කරනවා. මේක එතකොට මේ කන්ද දිග තමයි දීලා තියෙන්නේ කිලෝමීටර් 2500යි කියන. ඉතින් වර්ග ප්‍රමාණය. කොච්චර ප්‍රදේශයක පැතිරිලා තියෙනවා? වර්ග කිලෝමීටර 612000ක් නැත්තම් 612000ක් කියලා කිව්වම ඔයාලට ලේසියනේ අනික්‍රමෙදි කියනට වැඩිය. එතකොට වර්ග කිලෝමීටර් කොච්චර භූමියක තියෙනවද? කොච්චර දිගයිද? ඊට පස්සේ ඉන්දියාව මෙම විශාල කඳු වැටිය නිසා ආසියාවෙන් වෙන් වෙලා තේන නිසා ඉන්දියාව උපමහාද්වීපය කියලා හඳුන්වනවා. ඒත් ඉන්දියාව උපමහාද්වීපයක් විදිහට හඳුන්වන්නත් හේතු වෙලා තියෙන්නේ මේ හිමාලයේ කඳු පද්ධතිය. හරි. මේ දින අපි ගිය සතියේ සාකච්ඡා කළ කරුණ එවරස්ට් ඇතුළුව උස මීට 7000ක් ඉක්මවන තවත් කඳු මුදුන් විශාල සංඛ්‍යාවක් හිමාල කඳු පද්ධතිය තුළ පිහිටා ඇත. අපි දන්නව නේද? මම ස්ලයිඩ් එකයි ගෙනල්ලාට පැහැදිලි කරන්න ඕනේ. ඔයාලා දන්නව නේද? කඳු පද්ධතියයි කඳු ශිඛරයි අතර වෙනස. අපි ගිය සතියේ කතා කළා. මං කිව්වේ මේ තියෙන්නේ කඳු පද්ධතිය. හරිද? මේ කඳු පද්ධතියේ මේ විදිහට කඳු මුදුන් ගොඩක් තියෙනවා. එතකොට කඳු මුදුන් ගොඩාක් තියෙන කන්දක් තමයි අපි කඳු පද්ධතියක් කියලා හඳුන්වන්නේ. එතකොට අපි දැන් ওই ලියාගත්තු ලිස්ට් එකම මේ විදිහට විවිධ මුදුන් සහිත කඳු තියෙන විශාල පද්ධතිය. කඳු පද්ධතිය. එතකොට හිමාලය කියන්නේ කඳු පද්ධතිය. හිමාලයේ තියෙන එක මුදුනක් තමයි එවරස්ට් කියලා කියන්නේ. මේක එවරස්ට් වෙන්න පුළුවන්. එතකොට හිමාලයට තව කඳු මුදුන් තියෙනවද නැද්ද? කඳු ශිඛර තේරුණා නේද පුතේ? මේ විදිහට කඳු මුදුන් ගොඩාක් තියෙන කන්දක් තමයි කඳු පද්ධතිය. හරි. එතකොට හිමාලය කියන්නේ මෙහෙම කඳු මුදුන් ගොඩක් තියෙන කන්ද.
එතකොට එවරස් කියලා කියන්නේ මේකේ හිමාලයේ කඳ මෙහෙම තියෙන එක කඳු මුදුන. එතකොට තවත් කඳු මුදුන් තියෙනවා. අපි මේ මොනවද කියලා දැන් ඉස්සරහට කතා කරනවා. නැත්නම් ගිය සතියේ හිටපු අයට දැන් කතා කරන දෙක ඊළඟ ටික පැටලෙනවා. ඒකයි මම මේක මුලින්ම කිව්වේ. හරි දැන් අපි මේ කරුණ ටික ලියාගමු. මේක අමාරු කරුණු නැහැනේ. මෙන්න මේ ටික ලියාගමු. මේකේ අමාරු කරුණක් තිබ්බොත් මම ආයි පැහැදිලි කරන්නම්. මේක ලියාගන්න. මැඩම් අර අපි කම්පියුටර් ගැන ලියුවට ලැටින් දෙක ලියන්නේ. ඔව්. තරු ලකුණු දාලා අර හිස් තැනේ යට ටික ලියාගන්න. මම කිව්වේ තව කරුණු ටික ලියන්න කියලා. මම පෙන්නන්නද ඩියුට් එක දාලා? මෙන්න මෙතන. කඳු පද්ධති කියලා තියෙනවානේ. දැන් අපි ආසියාවේ ප්‍රධාන කඳු පද්ධති මොනවද කියලා උදාහරණ ටික ලියාගත්තා. ඊට පස්සේ පුතේ මේ මාතෘකාව ලියාගන්න. මට ඒක අමතක වුණා. හිමාලයේ කියලා දාන්න මාතෘකාව දාලා ඒ යටතේ ওই කරුණු ටික ලියාගන්න. මෙහෙම මෙහෙම තරු ලකුණු දාලා කරුණු ටික ලියන්න. ඕකේ ලියන හැටි තේරුණා නේද? හරි දාන්න. හිමාලයේ කඳු පද්ධති කියලා ලියලා මේ කරුණු හතර ලියාගන්න. විනාඩි පහක් විතර දෙන්නම් කරුණු ටික ලොකු නිසා. ලියලිවර වෙච්චාරේ සෑන් කරන්න. එතකොට ලේසි. වෙන කතා බෑ. මේ පාඩම අමාරුයිද? මේ පාඩම ලේසි වෙන්න ඕනේ. නිකන් කරුණු ගොඩාක් තමයි අපිට මතක තියාගන්න තියෙන්නේ. පැහැදිලිව මාතෘකාවෙන් මාතෘකාවට මතක තියාගන්න ඕනේ. අද කියා දීපු කරුණු වල අමාරු තැනක් තිබ්බොත් පැහැදිලිව තේරුම් නැත්තම් මට මේ චැට් එකට හරි දාන්න පුතේ. මගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. මානුෂ්‍ය භූදර්ශනයට අයිති වෙනවද නිවාස සෑදීම කියන එක? අපිට මිනිස්සු පොළොව මත කරන විද්‍යාවක් විදිහට නිවාස සෑදීම කියන කතා කරන්න පුළුවන්. එතකොට අපි ওই හිමාලය කඳු වැටිය ගැන කතා කරනවානේ දැන්. එතකොට හිමාලයේ ඉන්නේ ගෝත්‍රික මිනිස්සුනේ. එතකොට ගෝත්‍රික මිනිස්සු ගෙවල් හදාගන්න එක අපි ආසියාවේ තියෙන මානුෂ්‍ය භූදර්ශනයේ ඒ කියන්නේ මිනිස්සු කරන ක්‍රියාකාරකමක් විදිහට කරන්න පුළුවන්. හරි නේද ශාලිනි? නිවාස ඇදීම ගන්න පුළුවන් මානුෂ ක්‍රියාකාරකමක් විදිහට. අපි මේ ආසියාවේ සුවිශේෂීම කරුණු ටිකක් තමයි ඉතර ගන්න භූදර්ශන යටතේ. තව චූටි චූටි කරුණු තියෙනවා. අපි ඒවා වැඩි ගණන් ගන්න ඒ කියන්නේ පාඩමට අදාළ කරගන්නේ නැහැ. හරි. තව වෙලාව ඕනියා ඉන්නවද? ඔව් මිස්. ඔව් ටීචර්. ඔව් මිස්.
හරි හිමින් තියාගන්න මම වෙලාව දෙන්නම් තව විනාඩි 3ක් විතර හිමින් ලියනා ඉන්නවනේ ඉතින් යාලට නෝට් එක නැත්තම් කැත වෙන නිසා තමයි චුටි වෙලාවක් වැඩිපුර දෙන්නේ ඔයාලට අද මේ පාඩම චුට්ටක් හරි ලියාගන්න මිස්සුනොත් වෙබ්සයිට් එකට ගිහිල්ලා පාඩම චුට්ටක් බලන්න. එතකොටයි මතක් වෙනවා ලියාගන්න බැරි වෙච්ච කොටස ලියාගන්නත් පුළුවන්. මම හරියම හිමින් තමයි කරන්නේ මට. තාම ඔයාලා ලියන වේගෙ හිතාගන්න බැහැ. හිමින් දින පුතාලත් ඉන්න හින්දා. දැන් ගොඩක් අය රේසන් කරලා තියෙන නිසා මම ඊළඟ කොටසට යන්නද? ප්‍රශ්නයක් නැද්ද? මැඩම් විනාඩි දෙකක් දෙන්න. ටීචර් තා චුට්ටක්. ආ හරි. ඉක්මනට ලියන්න. මම එතකන් ලියපු අයගෙන් ප්‍රශ්නයක් අහන්නද? කාලය අපතයන් නිසා. ඔයාලා කියන්න පුතේ. අපි ආසියාවේ දැන් කතා කරන්නේ භෞතික භූදර්ශනයේනේ. එතකොට භෞතික භූදර්ශනේ භූ විෂමතාවය කියන එක තමයි මේ පටන් ගන්නේ. අපි ආසියාවේ භූ විෂමතාවය යටතේ අංක කීයක් කතා කරන්න යනවද? ඔය ලියපු කෙනෙක් රිසර්ච් කරලා තියෙන කෙනෙක් කියන්න බලන්න. අර්ථකයි නම්. අපි අංක කීයක් කතා කරනවද? භූ විෂමතාවය යටතේ? අපි එකක් පටන් ගත්තා. දෙක. දෙකයිද? හතරක්. හතරක්. ඉතින් මට කියන්නකෝ බලන්න මම හතරයි හතරක් 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 තුන ත්‍රිබුදශිරයි තුනයි හතරයි ආදුපත්තිය ලියාගෙන යනවා ඒ උනාට සුට්ටක් පොළුවටත් ගන්න ඕනේ දැන් අපි කතා කරන්නේ භූ විෂමතාවය යටතේ තුනයි භෞතික භූ දර්ශනයේ කොටස් කීයක් තිබ්බද අපි කතා කරන මට ඉතුරු ඔතන 30 සාමි පටල ගන්න එපා මේකනේ ගත්තේ ස්ලයිඩ් එක ලොක් කරන්න ඈ ආසියාවේ භූදර්ශනේ අපි දැන් කතා කරගෙන යන්නේ භෞතික භූදර්ශනේ කියන්නේ භෞතික භූදර්ශනේ කියලා කියන්නේ මේ ස්වභාවික පරිසරයේ කොහොමද භූමිය අපේ හැඩ ගැහිලා තියෙන්නේ ආසියාන් ප්‍රදේශයට අදාළ. හරිද? පටල ගන්න එපා. යටතේ අපි ඉස්සෙල්ලම කතා කරන්න පටන් ගත්තේ මොකද්ද? ඔයාලා කතා කළොත් තමයි මතක. ඉස්සෙල්ලම කතා කරන්න. භූ විෂමතාවය. හරි. භූ විෂමතාවයේ අංග තුනක් අපි කතා කරමු. මොනවාද අංග තුන? අදුපද්ධති ශාලා තනිතලාභී ප්‍රදේශ හරි දැන් මම ඇහුවේ භූෂිමතාවය යටතේ අපි කොච්චර මාතෘකා කීයක් කතා කරනවා දැන් අපි වටන් ගත්ත කතා කරන්න කඳු වැටි දැන් අපි කඳු වැටි ටික ලියාගන්න ඊට පස්සේ හිමාලයේ කඳු වැටියට ආ හිමාලයේ කඳු වැටි යටතේ අපි කරුණු ටිකක් ලියාගත්තා ඔන්න දැන් මම ඔයාලට පැහැදිලි කරපු කරුණ එනවා හිමාලය කඳු පද්ධතිය තුල තියෙනවා කඳු මුදුන් එහෙම නැත්නම් කඳු ශිඛර ගණනාවක්. දැන් ඔයගොල්ලෝ දන්නවා පළවෙනි එක නැත්නම් උසම ලෝකයේ උසම කඳු ශිඛරයක් තියෙන හිමාලයට. මොකක්ද එහෙනම් ඒක? එවරස්ට්. එවරස්ට්. උස කීයද මීටර? 48. ගිය සතියේ මගෙන් ඇහුවා වීඩියෝ එක මම අපි මගේ සතියේ හිමාලයේ කඳු පද්ධති වීඩියෝ එකක් පෙන්වන්න මතක ඇති. එතකොට ඇහුවා මිස් මේකේ තව කඳු පද්ධති කඳු ශිඛර නැද්ද හිමාලයේ? නං කඳු මුදුන් ගණනාවක් තියෙන්න ඕන හිමාලෙට මේ එවරස්ට් විතරද තියෙන්නේ කියලා. ඔන්න තියෙනවා ඒකේ තියෙන කඳු මුදුන් තව මොනවද අයිති තියෙන්නේ කියලා. ඔය තියෙන්නේ ඒ ටික. උසත් එක්ක එකපාරක් කියවන්න බලන්න හැමෝම කංජන්
කියවන්න කිව්වේ පුතේ කපාරක් අර කියවුවේ නැත්නම් මේක අමාරු වෙන්නේ දැන් ඔයගොල්ලන්ගේ ටියුට් එකේ මෙන්න මේ වගුව තියෙනවනේ හැමෝට ටියුට් එක අරන් බලන්න දැන් මේ වගුව දැක්කද නැහැ ටියුට් එකේ බලන්න දැක්කා දැක්කා මම හරි දැන් මේ වගුව හරි දැන් කතා කරන්නේ කවුරුත් කතා කරන්නත් බෑ දැන් මේ වගුව පුරවග ටියුට් එකේ තියෙන වගුව මේකෙන් බල්ල පුරවග ටීච උඩ ටික දීලා තියෙනවා යර ටික ඔයගොල්ලෝ පුරව ගන්න ඕන ටුට්ට කතා කළාම ටීච වීලුවකට ගන්න ලැස්තියි මම වැඩ කරන්න ඕනි ඉතම අතිද පොලට කොච්චර රූල් ටිකක් තියෙනවද වගුවේ එකයි දෙකයි තුනක් එකක් ලියන්න නේද ඉඩමදි එක යටින් ලියාගන්න කමක් නෑ මට එක චුට්ටක් ඉඩ තියන්න අමතක වෙලා වගුවට යටින් චූටියට ලියාගන්න මේ නන්දා දේවි කියන කඳු ශිකරේ නම ඔයාලා දැන් ක්ලාස් ඉවර වෙන නම් වෙනකොට එක පාට ඔක්කොමලා යනවා දැන් ක්ලාස් ඉවර වෙනකන් ඉන්නේ නැහැ නේ නිසා ආයි මතක් කරනවා පේපර් එක එවන්න වාරි භාගෙට ලොකු ලකුණක් ගන්න පුළුවන් එක කළොත් මැඩම් ලියලි වරද තව වෙලාව ඕනිද ඉවරයි ඕ මැඩම් මිස් ටීචර් ඕ මැඩම් හරි ඉවරයි මැඩම් නෑ ටීචර් හරි තව විනාඩි දෙකක් දෙන්නම්කෝ ඉවරයි ටීචර් මැඩම් ඔව් පේපර් එක දැන් අයිය අහලා තියෙනවා මේ chat එකේ පේපර් එක වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්නත් පුළුවන් හරි මම WhatsApp නම්බර් එක දෙන්නම් ඔයගොල්ලන්ට එතකොට මට එවන්නත් පුළුවන් හැමෝම එකක් කරන්න ඉවරයි ටීචර් දැන් එවන්න ඕනේ නැහැ මේ සතිය ඇතුළත එවන්න මම ලකුණු බලලා ලකුණු දාලා හරි වැරදි දාලා එවන්න මැඩම් හරි භූෂමතා යටතේ මේක මම ලියන්න දෙන්නේ නැහැ ඒ නිසා හොඳට අහගන්න ටීචර් ඔයගලට තමයි තනියෙන් ලියන්නේ ටීචර් මැඩම් ඔව් මැඩම් පේපර්ස් දෙකත් එක්ක කලින් ඇඳිම සිටියමත් දාන්න ඕනද හරි මම ගෲප් එකට මම දීලා තියෙන ඔක්කොම ඩොකියුමන්ට්ස් ඒ කියන්නේ අදාළ ටියුට් ටියුට් වගේ ඔක්කොම දාන්න ඔයාලට නැති ටික එකෙන් අරගෙන පුතේ බලන්න කඳු පද්ධති ගැන කතා කළානේ ඊට පස්සේ දෙවෙනි භූෂමතා ලක්ෂණේ විදිහට ගන්නේ සානු හරිද දැන් කවුරු හරි දන්නවද සානුවක් කියන්නේ මොකද්ද කියලා
කවුරු හරි දන්නවද? නෑනේ මිස්. අඳ දෙක අත්තරමේ කියන එක කියා දීලා පන්ති නවත්තන්න. මේක හොඳට අහගන්න. හරි. සානුව කියන එක අපි ලේසියෙන් මතක තියාගන්නේ උස්සම භූමියක් කියන. මොකක් කියලාද? උස්සම භූමිය. ඒ කියන්නේ උස් භූමියක තියෙන සමතලා බිමක්. ලේසි ක්‍රමය මොකද්ද? මතක තියාගන්න. උස්සම භූමිය. මම ඒක ඇඳලා පෙන්නන්නම්. චූටි පන්ති වලදී අහුවෙලා නැත්තම් ආයි බලා ගන්න පුතේ. ඒක මතක තියාගන්න ඕනි. එමෙ නැත්තම් මේ සානු ගැන කියන එකෙන් වැඩක් නැහැනේ. හරි. මේ විදිහට උස් භූමියක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒකෙ මෙහෙම සමතලා භූමියක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ මේ තියෙන්නේ උස්සම භූමිය. උස් බිමක තියෙන සමතලා භූමියකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? සානුවක් කියලා. සානුවක් කියලා. මේ ටික තමයි එතකොට මේ තියෙන සමතලා භූමිය. ඔය කොටස තමයි සානුවට අයිති වෙන්නේ. එතකොට අපි දැන් කතා කරන්නේ ආසියාවේ තියෙන සානු මොනවද කියලා. හරිද? දැන් අපිට මේ පාඩම කතා කරන්න වෙලාවක් නැහැ. අද කතා කළ කොටසෙම ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඉක්මනට අහන්න පුළුවන්. ප්‍රශ්න නැහැ මිස්. හරි. ප්‍රශ්න නැහැ. අනික් කාට ප්‍රශ්න තියෙනවද? හරි. මම ඔයාලට නම්බර් එක දාන්නම්. මේකට තමයි WhatsApp කරන්න ඕනි. එකක් ලියා ගන්න. නේද? හරි. නම්බර් එක ඉල්ලපුවාට. හරි. එහෙනම් අපි ලබන සතිය ආසියාවේ තියෙන හඳු මොනවද කියලා කතා, සානු මොනවද කියලා කතා කරමු. අද කතා කරපු ටික ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක් හරි. නම්බර් එක කොහමද? මේ තියෙන පුතේ ඔයාලගේ හෝම්වර්ක් අනිවාර්යෙන් දාන්න ඕනි. දැන් මම සති දෙකක් බැලුවා. අබන සති අනිවාර්යෙන්ම ඕනි. හම් අද කරපු ටිකෙන් ලියා ගන්න මගේ අරුණ දැන් එහෙම තියෙනවා නම් ඉක්මනට කියන්න. මොකුත් නැහැ. ටීචර් සානු ටික දාන්න පෝ අය. ඒක මම ලියා ගන්න කිව්වේ නැහැ. ලබන සතිය එක දැන් ලියා ගන්නද? දාන්නකෝ. ඒක අපි සිටියම ලකුණු කරන ගමන් තමයි ලියා ගන්නෙ. ටීචර් කමල උස. එහෙනම් අද ලියපු වෙල ටික මගේ අරුන් නැහනේ. ප්‍රශ්නත් නැති නිසා අද පන්ති ඉවර කරනවා. හරියට මටහාට ඉවර කරනවා එහෙනම් අද. හා සර්. හරි. හැමෝටම ආයුබෝවන්. හරි එහෙනම් මං එන් කරනවා.